දැස්සන කාලයේදී තමගේ කණ්ඩායම පිට තරග තුරක් පරාජයට පත්වීමෙන් අනතුරු ඔවුන්ගේ කණ්ඩායමේ ජීවනාලිය බදු දකුණත් පිටිකරුවා කදවාගෙන තිබෙනවා. මේ සිව්වන තරගේ ආරම්භක පිටිකරුවා ලෙස කටයුතු කරන්නට සුදර්ශන කුමාර සමග තිවුල පිටියේ MMC ආරම්භ කළ යුගයක් තිබුණා. මේ දකුණත් පිටිකරුවා එවගේම නලිද රුවාඩ් එවගේම චමෝද් රත්නායක සමග අලව කාඩ නිර්ම ආරම්භ කළ යුගයක් තිබුණා. මේ දකුණත් පිටිකරුවා දැන් අද දිනේදී ඔව් මේ කුරුණෑගල ප්‍රීමියර් ලීග් තරග බලාවේ ග්ලැඩියේටර්ස් කණ්ඩායම සමගයි අත්වල් බැඳගෙන තිබෙන්නේ. ප්‍රථම තරගයට මුහුණ දීම සඳහා පැමිණ තිබෙනවා. ප්‍රථම පාන්දුවටම සුබදායි රාත්‍රියක් ප්‍රාර්ථනා කළා. මේ RI කන්ට්‍රක්ෂන් කණ්ඩායම නැතිනම් මේ ශ්‍රී ලංකාවේ අංක 3 කණ්ඩායමේ ආරම්භක පන්දු යවන්නට ප්‍රථම පන්දුවේදීම සාර්ථක පන්දු පාරක් එල්ල කළා. මේ ප්‍රීමියර් ලීග් තරග මාලාවට සාදරයෙන් පිළිගත්තා කල්ප බණ්ඩාරනායක. සාර්ථක පන්දු පාරක් එල්ල කර ගනිමින් මේ මැදකෙටි පන්දුවට පිස්කුවලේ කලාපාරා සාර්ථක පන්දු පාරක් සමගි මේ අංක 23 ජර්සිය පැළඳ පන්දුවට පහර දෙන බණ්ඩාරනායක හමුවේ මීළඟ පන්දුව යොමු කරන්නට තිබෙනවා. රිෆ්ලා මිනිස්සු පාසු කරමින් සාර්ථකයි බණ්ඩාරනායක. බණ්ඩාරනායකට ආවේණික වූ පන්දු පාරක් එල්ල කළා. දුටුවා අද දිනේ පුරාම පිටිකරුවන් මේ පිටිය සිසාරා පන්දු පහරවල් එල්ල කරනවා. ක්‍රීඩා පිටිය නෙපිටර ගමන් කළානට නමුත් මේ පැමිණි විගස බණ්ඩාරනායක අතිශයම රමණීය පන්දු පහරක් එල්ල කළා. මේ රාත්‍රී කාලේ අතිශයින්ම සිත් ගන්නා සුළු පන්දු පහරක් එල්ල කළා. මේ අංක 23 ජොසිය පැළද පන්දුවට පහර දෙන HSN ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ ආරම්භක දකුණත් පිටිකරුවා ලකුණු පූර්ව ලකුණු තත්ත්වය දැන් ලකුණු 18 දක්වා ඉරණාගා ගත ලකුණු 6 පාරක් සමග ඊළඟ පාන්දු යොමු කරානට රිෆ්ලාම් දි වෙනවා. චාමර විනිශ්චය කාර්යභාර තපසු කරමින් එවර අසාර්ථකයි. පියකරු එකල්ලල් මැනීම පිටට ලැබුණු පන්දු නැතිනම් මේ මැදකෙටි පිළියා පන්දුවට පුල් කිරීමක් සිදු කරනවා. එවරත් පිට පිට බහයේ පහරවල් දෙකක් එකතු කරගතා. මේ ප්‍රමාද වී පැමිණීමේ ජනප්‍රිය දකුණත් පිටිකරුවා මීට පෙරාතුව තවත් තරඟ කිහිපයකට පෙරාතුව පැමිණියා නම් මේ තරඟ මාලාවේ පන්දු යවන්නන් කිහිප දෙනෙකුට සෑහෙන බියකරු අත්දැකීමකට මුහුණ දීමට තිබුණා. නමුත් අවාසනාවක නැතිනම් පන්දු යවන්නන්ගේ වාසනාවකට මූගේ පැමිණීම මා සිතන්නේ පැය කිහිපයක් ප්‍රමාද වීම ග්ලැඩියේටර්ස් කණ්ඩායමට අවාසනාවන්ත සිද්ධියක් බවට පරිවර්තනය වුණේ. මේ තරග තුනක් පිට පිටම පරාජයට පත්වීමත් සමග ලකුණු 24යි HSN කණ්ඩායම. එවර අසාර්ථකයි. අතිශයින්ම රමණීය පන්දු පාරක් නිර්මාණශීලී පන්දු පාරක් එල්ල කළේ මේ දකුණත් පිටිකරුවා. මේ පිටිකරුවා මේ ක්‍රීඩා පිටිය එකවරම තමගේ අනසකට රතු කරගත්තා. මේ බණ්ඩාරනායක විනාඩි කිහිපයක් නැතිනම් මිනිත්තු කිහිපයක් තුළ තමගේ කණ්ඩායමේ තිබුණු පරාජිත රැල්ල එකවරම විශාල පන්දු පාරවල් කිහිපයක් එකතු කරගන්නමින් මේ ක්‍රීඩා පිටියේ නරඹමින් සිටින නැතිනම් මේ තරග මාලාව දැක බලා ගැනීමට පැමිණි ප්‍රේක්ෂකයන්ට මේ සැහැල්ලු පන්දු ඇති කදිම පන්දු පාරවල් කිහිපයක් එල්ල කරගනිමින් කුරුණෑගල ප්‍රීමියර් ලීග් තරග මාලාව හැඩ කරන ආකාරයක් මා දකිනවා. මේ අලව්ව කාල්ටන් දියුලපිටි MMC ඒ වගේම ශ්‍රී ලංකාවේ ජනප්‍රිය පන්දු යවන්නාට හිරියර කළ දකුණත් පිටිකරුවා ඉතාමත් හොඳින් පන්දුවට පහර දෙනවා. මේ කුරුණෑගල ප්‍රීමියර් ලීග් තරග මාලාවේ කිවර හොද පාදුවක් යොමු කරන්න වේගය අඩාල කරමින් පාදුවක් යොමු කරා. දකුණත් පිටිකරුවාව පාලනය කරමින් පාදුවාරයක් යොමු කරන්නට ඉවර සාර්ථකයි. සාර්ථක ඉස්කයා කාට් පහරක් එල්ල කළා. මේ බණ්ඩාරනායක අතිශයින්ම ශ්‍රබඩීය පන්දු පහරක් එකතු වන්නේ 34 ලකුණු ලකුණු පූර්වට තවත්
තවත් ලකුණු 19ක් ලබා ගත යුතුයි. තරගයේ ජයග්‍රහණය කිරීම සඳහා දැන් ලකුණු පූර්වයේ ලකුණු තත්ත්වය ලකුණු 37යි. ඒ රසාර්ථකයි. මේ තරග මාලාවේ පිය කර්ම ඉනිමදී අත්කරමින් සිටිනවා මේ බඩාරායක. බලා සිටීමට ප්‍රියෝපදවන ගණයේ ඉනිමා අධ්‍යාත් කරමින් සිටින්නේ මේ බණ්ඩාරනායක අපෝන අතරම් සාර්ථක ඉනිම් දුටු අද දිනේ පුරා නමුත් මේ ඉනිමට සමාන කළ හැකි ඉනිමක් තවමත් මා දුටුවේ නැහැ. අතිශයින්ම මේ පන්දු රකින්නන් නරබණන් බවට පරිවර්තනය කළා. එක්වරම මේ තරග මාලාව මා සිතන්නේ ගුවන් යානා ගමන් කර ගුවන් තොටුපළක් බවට පරිවර්තනය කළා. මේ දකුණු අත්පිතිකරුවාගේ පැමිණීමත් සමග පිටිය සිසාරා සාර්ථක පන්දු පහරවල එල්ල කර ගනිමින් මේ පන්දු රකින්නන් නරබණන් බවට පරිවර්තනය කර තිබෙනවා. ලකුණු තාත්තේ ලකුණු 49යි. බණ්ඩාරනායක තනිවම ලකුණු 44ක් ලබාගෙන අවසන් අප බලමු මේ තරග මාලාවේ ප්‍රථම අර්ධ ශතකය ලබා ගනිමින් මේ පන්දු පහර දෙන අවස්ථාවේදී කඩුල ලබා ගන්නවා. අර්ධ ශතකය පෙනෙන නොපෙනෙන මානෙක රැඳී සිටින විට බණ්ඩාරනායකගේ කඩුල දවා ගන්නවා මොහොමඩ් රාෂිඩ් විසින්.